ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දණය කපු අධිගැහැරුම ශ්‍රදර උපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුන වංග ප්‍රථමයෙන් සිරස්තල පාස්කු ඉරොදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සියලු අධිචෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කෙරේ. දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර. ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙසට බලශක්ති අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්. ග්‍රහවස්තු 18ක් සොයාගත් උන්චි විද්‍යාඥවරිය. පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට සම්බන්ධ සියලු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා. 2019 වසරේ අප්‍රේල් 7 සහ 21 අතර කාලය තුල ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පිරිසක් කොළඹ නගරයේ කිතුරු දේවස්ථානයේ සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ප්‍රමාණවත් විශ්වාසදායී තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 855ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසු අද මෙලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය වළක්වා ගැනීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා. එම නියෝගයේ අද නිකුත් කරනු ලැබුවේ නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිකේ සහ මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව මතයි. නීතිපතිවරයා විසින් අධිචෝදනා 855ක් යටතේ පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කෙරුණේ නඩුවේ විත්තීය සාක්ෂි කැඳවීමකින් තොරව වීමද විශේෂත්වයක්. මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා. නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින්ද තොරවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් මිලියන 551ක පාඩුවක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ හේතුවෙන් ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාකින් අද දිනේ ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ මොහොතේ අපි මූණ දෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිලටයි. 2008 ජූලි මාසයේදී අපිට බොර තෙල් බැරලයක් මිල වුණේ රුපියල් 15876යි. හැබැයි අද වෙන විට ඒ රුපියල් 19285 දක්වා ඉහළ නැගලා තියෙනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ ඉහළම බොර තෙල් මිල වාර්තා වෙන්නේ මේ දැන්. දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල තියෙන ලංකාවේ, ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ මිල වගේ දෙගුණයකටත් වඩා වැඩි. සමස්ත ලෝකයේම ලංකාවට වඩා අඩුවෙන් ඩීසල් විකුණන්නේ රටවල් 21ක් විතරයි. හැබැයි ඒ රටවල් 21ම යහමින් තෙල් නිපදවන රටවල්. තෙල් සංස්ථාවේ ගණනය කිරීම අනුව පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 19ක්, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 17ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක්, භූමි තෙල් ලීටරයකින් රුපියල් 63ක් අලාභ ලැබමින් තමයි තෙල් විකිණීම සිදු කරන්නේ. ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ලබා දිය නොහැකි නම් තෙල් ආනයනය සඳහා ඩොලර් ලබා දිය නොහැකි කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන් ජනවාරි මාසේ 28 වෙනිදා ලිඛිතව මට දැනුම් දීමක් සිදු කරලා තියෙනවා. මේ තත්ත්වය මත ඩොලර් නැතිවීම කෙසේ වෙතත් රුපියල් නැතිවීම මත නුදුරු දිනක තෙල් හිගයක් රටේ ඇතිවීමේ බරපතල අවදානමක් පවතිනවා. මේ අතරේ සංස්ථාවේ ගන්නේ කිරීම අනුව පෙට්‍රල් 92 ලීටරයක් මත රුපියල් 42ක්, පෙට්‍රල් 95 ලීටරයක් මත රුපියල් 64ක්, ඩීසල් ලීටරයක් මත රුපියල් 17ක්, සුපිරි ඩීසල් ලීටරයක් මත රුපියල් 39ක් යනාදී වශයෙන් බදු පනවා තිබෙනවා. මේ බදු මගින් දිනකට
රුපියල් මිලියන 368ක් මුදල් අමාත්‍යාංශයේ උපයාගනු ලබනවා. මෙම බදු සියල්ල ඉවත් කළොත් සංස්ථාව දෛනිකව ලබන රුපියල් මිලියන 551 පාඩුවෙන් රුපියල් මිලියන 368ක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද දින මම ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් මුදල් අමාත්‍යතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළා. අද දිනේ අධියර දෙකක් යටතේ විදුලි කපාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ දිවිනපුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කපාදුව සිදු කෙරෙන බවයි. महाजन उपयोगता कमीशन पौगे मस एकमारत विशाल पारश्रय दलवा दैनिक विद्युक यामीन तुरव अभी विद्युत कपाद काले कथकंड पुलांगीन विधि अवकाश निर्माण क्रमीन एतत्ते अभ्याति अद गिलीलायनवा इकट हेतुतमाई तदिने मेगवट हार्षिक पमन दारित जनरेशन प्लांट की पैक अवश्य तेल प्रमाण नोलबी मनीषा दंट अक्रियलामतरव वेस्ट कोस्ट पवर जनरेशन प्लांट के तेल प्रमाण रात्रि हतवेनकोट इवरवीमठ तमाय नियमित विलाती अनु अभी दंडवा मे अद रात्रि वेनकोट मेघवट हाईसीगढ़ बड़ा बरी प्रमाण हरितावे कपे जातिक पद्धति गिलीहेनवा यनीषा अभी हरि अकमेत्युना तपिट अद दिने विदुली कापादक संधायामठ सुधुनवा ये अनु अद दिखहामारत हयामारत अतर ए बी सी डी के कांड हतर अटते एक विदुली कापादक सिधुनवा एवगेम हयामार इंदांग जनरेशन प्लांट अक्रिय उन्हाम अभी वेन विकल्प या नैति वेनवा मगद तेल नैति उन्हाम किसीम जनरेशन प्लांट का अभी क्रियाकरण बैरी वेनो एनिशा मे तत्व अभी यथार्थ अद मुहन देन वेनो अभी हितना मे तत्व इधरी सुमान देखतुन अतुलत समने करगन दीर्घ वज्र कपाद मे तत्व मगारगन पुलवांग वे मे तत्व अभी तीर्ण करान वेन्नी दवस इन दवस अभी कियन उपदेश अणु मे इधरी पारिभोग अनिवार्य अड़कल तनक अनिवार्य शीलम पारिभोगिकरीमाण मध्य परमाण सह महापरमाण शीलम व्यापारिकलेन पारिभोगिक अभी सहयोग दीयुत येनु अभी मे अदिबले कवियम फिल्म अद्वितय कथाकरा अभी हेटानीत महिता बहुत दूर अवश्यता न्यति अवश्य फोनस सोयल सह न्यप्त लभुनोत् अभी संत दिने पटांगन सत्य महिता पोड कपीट अमारे विदुरी बिल नगेपु बिलियन पनाहक पमन मुदल प्रमाण कवेन्द तेन विदुर बल मंडल एट ये प्रमाण पारिभोग्यंग सिंह अनिवार्य गेयुत मुखद विदुर बल मंडल साली ने तेल तेलना जनरल वेड़करा विदुर अभी बलापुर कंस्यूम के निकरे पारिभोगिक कौद के अभी वेगा पुलवांग देशपालन वेन्द पुलवांग राजायतना वेन्द पुलवांग इवागे पुद्गल के व्यापार वेन्द पुलवांग अभी कथा कंस्यूमर सहित अभी किसम के निकुट विशेषत्याक्त किसम के निकुट किसम त्याक्त बेम की विदुल बल मंडले तमंगे क्रियापटिपाट्य पाविचिकरलायकर गणीम कलयुत पदनी मेरठ कोविड आसादितीन संख्याव तवदुरट तिहल नांगवमीन इये दिनेद मेरठ दैनिक कोविड आसादितीन संख्याव दहसे सीमा विक्मवागिया एम संख्याव दकुने दहस देसिय तीस पहाक लेसाय තවත් කොවිඩ් ආසාදිතයින් 1235 කීය වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 633,051ක් දක්වා හෙළ ගියා. එමෙන්ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,926ක් දක්වා හෙළ ගියේ පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 27ත් සමගයි. මේ අතර රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් අතර බූස්ටර් මාත්‍රාව ලබාගත් රෝගීන් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවට අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙවන විට කොවිඩ් සහ ඩෙංගු ආසාදිත සෞඛ්‍යාංශ පවසනවා. මේ අතර කොළඹ රිජ්වේ ආරියාල අමාරෝහලේ අමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ කොවිඩ් සහ ඩෙංගු යන රෝගීතත්වයන් දෙකම සහිත පුද්ගලයින් පොදු රෝග ලක්ෂණ කිහිපයකින්ම හඳුනාගත හැකි බවයි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරණයේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන පැය 48 සටකට පසුවත් අපහසුතාවයන් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අමා
පැමිණිලීමක් කළා. මේ අතර දිවයින පුරා සිදුවන COVID-19 කරන කටයුතු වදත් ක්‍රියාත්මක වුණා.
मे अत्र मे वन विट वैरस आसादित रोहाल प्रतिकार लबन समस्त पुद्गलेन संख्या विशिध सारस्यति सायक्वनात्र वैरस आसादित वसीट सुवेलबू समस्त पुद्गलेन संख्या दक्विन्नी पनलक्षाणुहाय दायस्यति स्नाम्याक्लेसाय जर्मनी तुल ओमिक्रॉन व्याप्त पहवयाम आरंभ वी ऐति निसा कोविड वैरस वेनुवेन पेनु तहां चिलिहिल किरीमट इराट तीरणय कर तिबेनवा म्यात्र होंगकोंग ही पैतिर्यान कोविड व्याप्त पालनयट चीन राज्य मेधिहत् वी ऐति बव विदेश माध्य वार्ता कला होंगकोंग ही कोविड ओमिक्रॉन वैरस व्याप्ति ता दरुण तत्वेट पत्वेति बविन ओमिक्रॉन व्याप्तिय पालने कर्मीन जनतावगे जीवित आरक्षा किरीमट सैम पीवरक मगन्नै चीन जनाधिपति शी जिनपिंग चीन हितवादी होंगकोंग रजेट पवसाति बिनवा मेवन विट होंगकोंगी रोहाल दारिताव उपरिम सीमाव इक्मवायति अतर ओमिक्रॉन व्याप्तिय हमुवे होंगकोंग सौख्यांश असरण तत्वेकट पत्वी ऐति बवै विदेश माध्य वार्ता कले कोविड-19 वायरस व्याप्ति पालने किरीमट प्रमुखत्वेदियुत बवत् सियलु संपत् योदा गनिमिन हेकि सैम पीवरक्म गनिमिन वायरस व्याप्ति पालने किरीम होंगकोंग राज्ये वगकियुम बवत् चीन जनाधिपति शी जिनपिंग अवधारणय कर तिबेनवा मे अतर ओमिक्रॉन विकृतियेन एल्लवू बलपैम केमेन पहव यामट पटन्गेन ऐति बविन कोविड-19 वायरस वेनुवेन पेनवू तहांचिलिहिल किरीमट जर्मनीय तीरणय कर तिबेनवा ये अनुवाय कोविड निसा पेनवू तहांचिलिहिल करन बव जर्मन चांसलर ओलाफ शोलेस ए बव जाति आमतमिन संधान कर तिबुने केसे नमुत तहांचिलिहिल किरीमकिन अदहस वन्ने कोविड वसंगते अवसान वी ऐतै यन्न नोवन बवद जर्मन चांसलरवरया एहिदी पवसा ऐति बवै विदेश माध्य वार्ता कले जर्मनीये कोविड एन्नत करन कटयुतु कठिनमिन सिदुवन अतर එරට වැසියන්ට බූස්ට් එන්නත්ද ලැබී ඇති බව විදේශ වාර්තාවල සඳහන්. එන්නත් ලබා ගැනීමට අධිමාධිකරණ හෝ ඇතැම් සෞඛ්‍ය හේතු නිසා එන්නත් ලබා ගැනීමට නොහැකි ජර්මන් වැසියන්ට ලබන මාර්තු 4 වෙනිදා සිට අවන්හල් ආදී පොදු ස්ථානවලට යෑමේදී තමන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව පෙන්වීමට ඔවුන් කටයුතු කර යුතු වනවා. එන්නත් ලබාගත් ජර්මන් වැසියන්ට එන්නත් කාඩ් පත පෙන්වීමෙන් කිසිදු බාධාවකින් තොරව නිදහසේ ඕනෑම තැනකට යාමට අවසර හිමිවන බවයි විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ. සරුසාර කිතුලයි තිරසාර රටයි තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මඟ ඊයේ එළි දැක්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනපුරා දිස්ත්‍රික් 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනවා. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ කිතුල් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මගහැර ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැගෙන යාම බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ ආරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු මාස 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවා තිබෙනවා. එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග ගාල්ල අක්මීමන හියාරේ ජලාශයේ අසලදී ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පත්‍රිණ මහතා විසින් පිළිගන්වනු ලැබුවා. එහිදී කිතුල් පැණි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති හඳුන්වා දෙමින් ප්‍රමිති සහතිකයේද ජනාධිපතිතුමා වෙත බාර දුන්නා. වැවිලි කර්මාන්ත පුහුණු ආයතන වෙතින් කිතුල් මල් පෑදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්ත කරුවන් 5 දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා. එමෙන්ම කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වූ අතර කිතුල් මැදීම පැණි නිෂ්පාදනය කිතුල් ආශ්‍රිත ආහාර කිතුල් වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. मे अत्र नवीकरणे करणु गाल धर्मपाल उद्याने जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ පස්වරුවෙ जनता අයිතියට පත් වුණා. ගාල්ල ඓතිහාසික කොටු පවුර අභියස පිහිටා ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ධර්මපාල උද්‍යානය නිසි නඩත්තුවක් නොමැති වීමෙන් විනාශයට පත් වෙමින් තිබූ බවයි ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ. පසුවේ ආමාත්‍ය රමේෂ් පත්‍රිණ මහතාගේ සහ ගාල්ල මහනගර සභාවේ ඉල්ලීම මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපాయ මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ නවීකරණයට පියවර ගනුණා. අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ආලෝක කරන පහසුකම් සහිත එලිමහන් රංගශාලාවක් ඇතුළුව උද්‍යාන නවීකරණයට වැය කරන මුදල රුපියල් මිලියන 200ක් බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ. රම්බුක්කන කොටවෙහෙර රජමහා විහාරයේ රන් කරඬු සොරාගත් සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ කොට විහෙර රජමහා විහාරස්ථානයේ රන්කරඬු සොයාගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් පතිවරයා තීරණය කර ඇති බවයි. එලෙස ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය සුරකින්න බවද පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු වේ නම් දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා. සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු මහතා 0781 859 1772 අංකයේ ඔස්සේද ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර මහතා 0781 859 1974 අංකයේ ඔස්සේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය 0112422176 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙමින් අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ. රඹුක්කන දැලිවෙල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ රන්කරඬු පහක් සහ පලිඟු කරඬු තුන සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබුණේ පෙබරවාරි මාස 12 වනදායි. මෙම රන්කරඬු සහ පලිඟු කරඬු සොයාගනු ලැබ ඇත්තේ 1956 සහ 2000 වසරවලදී දැලිවෙල කොටවෙහෙරේ සිදු කරන ලද කැණීම් වලින්. 1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට අනුව නිර්මාණය කර ඇති අතර කාල නිර්ණවලදී ඒ ක්‍රිස්තු පූර්ව 250ට පමණ අයත් වන බවයි සැලකෙන්නේ. මෙරට අධ්‍යාපන විෂමතාවය නැති කිරීම සඳහා සෑම එක්ව කටයුතු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපෙරුම මහතා පවසනවා. යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මම තේරුම් ගත් දෙයක් තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ උතුරු පළාතම ගත්තොත් උතුරු පළාතේ ඉන්න ප්‍රාථමික ගුරුවරුන්ගෙන් සිට 53ක් නුපුහුණු ගුරුවරු මුළු රටම ගත්තම රටේම ප්‍රාථමික ගුරුවරුන් නුපුහුණු ගුරුවරුන්ගේ සංඛ්‍යාව 125යි උතුරු පළාතේ විතරක් 153යි පාසල් 10142ක් ලංකාවේ තියෙන මේ 10142 ටම බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ලබා දෙන්නට ආණ්ඩුවක් විදිහට තීරණය කළා තියෙන මෙරට අධ්‍යාපනයේක දැවැන්ත පෙරලියක් බවට පත් වෙයි ලෝකී දරුවෝ අකුරු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත් මහා දැනුම් සම්භාරයක් එක්ක එසේ අපි සතුටෙන් මේ දරුවන්ට කියන්නට ඕනේ මේ ගුරුවරුන් දැනුවත් කරන්නට ඕනේ අනාගතයේ නුදුරු අනාගතයේ දවසක් ඒවි මේ දූපතුන්ගේ අනාගතය අන්තර්ජාලය මත රැඳෙන ඒ නිසා ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රාජ්‍ය විදියට අපේ පරම වගකීමක් බව මේ අවස්ථාවේ අපට කියන්නට ඕනේ කිසි කෙනෙක්ට පුරෝකථනය කරන්න බෑ 2030 මේ පාසලේ පළමු වසරේ දුවට පුතාට අකුරු ලියන්න තියෙන උපකරණය කුමක්ද කියලා ඒක iPad එකක් නොවෙන්න පුළුවන්. ඒක Palm top එක නොවෙන්න පුළුවන්. ඊට වඩා දියුණු උපකරණයක් තියෙයි. මම මේ ඔබට කියුවේ ලෝකයේ අධ්‍යාපනය වේගෙන් වෙනස් වෙන විදිය සහ අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතු ආකාරය පිළිබඳව. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොළඹ හත ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද පෙරවරු වේ ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. ඒ අනුව බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශවීය කළමනාකරණ පරීක්ෂණ උපාය මාර්ග බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාරයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසා බැලීම සිදු කළා. ඉලක්කගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතාවයේ පමණක් සැලකිල්ලට ගන්නා ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ. ඉක්මනට පටන් ගන්න පුළුවන්. ඒවන් සර් අපිට ප්‍රශ්න වර්ගයක් තියෙනවා. තඹපවණි රෙකෝඩ් 100න් ඒගොල්ලන්ට ඇත්තටම වාසියක් හම්බුන්නේ නැහැ කියන එක තමයි සර් මිනිසුන්ගේ හිතේ තියෙන්නේ. වැදගත් මේව කරන්නේ. ඔව් සර් දැන් මොකද මේකනේ අපිට මොස්ට් ඉම්පෝටන්ට් එක. අපි බිග පික්චර් එක අපි තේරුම් අරගෙන ඒකට තමයි වැඩ කරන්න ඕන. රටට අවශ්‍ය දේ බලලා प्रधान आयतन अरमुन सहित क्रियात्मक वे ඩෙංගු උණ රෝගයේ තදින් පැතිර යාමත් සමග කලාප 60ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි වසංගත රෝග විද්‍යාංශයේ පවසනවා. බස්නාහිර පළාතේ ඩෙංගු අවදානම් ඉහළ ගොස් ඇති අතර ගාල්ල මාතර යාපනය මඩකලපුව ඇතුළු දිස්ත්‍රික් ගණනාවකද ඩෙංගු උණ තදින් පැතිර යමින් පවතින බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. තද උණ ඉස්රාදයේ වමනේ ඇතුළු රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවද වසංගත රෝග විද්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය රසන්ත අලගියවන්න මහතා විසින් එම කමිටුව පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. කමිටුව විසින් ලබා දෙන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශන කාරක සභාව වෙත යොමු කිරීමටද නියමිතයි. කෙසේ වෙතත් කාර්මික තාක්ෂණ ආයතනය විසින් සකස් කරන ලද වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එහි සඳහන් නිර්දේශ ආහාර පිළිබඳ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබෙනවා. ලෝකයේ ලාබාලතම තාරකා විද්‍යාඥවරිය ඇගේ කතාව මේ. ඇමරිකාවේ නාසා ආයතනය සමග එක් වී ග්‍රාහක සොයන මේ පුංචි දැරියට තවම වයස අවුරුදු 8යි. ඇය තමයි නිකෝල් ඔලිවේරා. බ්‍රසීලයේ තමයි ජීවත් වෙන්නේ. විශ්වාස කරන්න ඇය මේ වෙනකොට දුරේක්ෂ වලින් ලබා ගන්නා ඡායාරූප ඇසුරින් ග්‍රාහක ඇතුළු ග්‍රහ වස්තුන් 18ක් හඳුනා ගැනීමට සමත් වෙලා තියෙනවා. පුංචි නිකෝල් ලැබෙදින්නටත් කලින් ඇය අත දිගු කළේ ප්‍රයහසේ තරුවලට. පුංචි කාලේ ඉඳලා ඇය දක්වපු උනන්දුව නිසා අවසානයේ ඇය තෝරගන්නෙත් ඒ වගේම තැනක්. ඇය තමයි ලෝකයේ ඉන්න ලාබාලතම තාරකා විද්‍යාඥවරිය. පුංචි නිකෝල්ගේ කාමරයේ බිත්ති පිරිලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ රූපවලින්. නිකෝල්ගේ වැඩ කටයුතු වලට පරිහරණය කරන්නේ පුළුල් පරිගණක තිර දෙකක් සහ වේගවත් පරිගණකයක්. ඉතින් ඇය තනිවම සිදු කරන ගවේෂණ තමයි මේ වෙනකොට පළ දරලා තියෙන්නේ. අද වෙනකොට නාසා විද්‍යාඥයින්ට නිකෝල් ඔලිවේරා අමුත්‍යයක් නෙවෙයි. හැබැයි නිකෝල් අනාගත සිහිනමවන්නේ ගගනගාමියෙකු වෙන්න නෙවෙයි. ඇගේ ආසාව ගගන ඉංජිනේරුවරියක් වෙන්න. අභ්‍යවකාශයට ගගනගාමීන් ගෙන යන රොකට් නිපදවීමටයි ඇය කැමති. නිකෝල් සොයාගත් ග්‍රහ වස්තුන් 18 අතරින් ග්‍රාහක මොනවාදැයි සොයා ගැනීමේ කටයුත්ත පැවරුණේ නාසා ආයතනයේ විද්‍යාඥයින්ට. ඒ සඳහා ලොකු කාලයක් යනවා. ඒ කොහොම වුණත් එම ග්‍රහ වස්තු මුලින්ම සොයාගත් නිකෝල් නිසා ඒ ගෞරවය ඇයට හිමිවනවා. පුංචි නිකෝල්ගේ එක්තරා උපන්දිනයකදී ඇගේ මව තෑගි විදියට ඕනේ මොනවද කියලා ඇගෙන් අහද්දී උත්තරය වුණේ දුරේක්ෂයක් අවශ්‍ය බව. හතරවෙනි උපන්දිනයට ඇය දුරේක්ෂයක් ඉල්ලුවට මව්පියන්ට වත්කමක් තිබිලා නැහැ ඒක අරන් දෙන්න. හැබැයි අවුරුදු 3කට පස්සේ ඇයට දුරේක්ෂයක් අරන් දෙන්න දෙමව්පියන් සමත් වෙනවා. පුංචි නිකෝල් තව තවත් ඉස්සරහට යන විදිය බලන්න ලෝකයක්ම බලාගෙන ඉන්නවා. හිතුවම කරන්න බැරි දෙයක් නැහැ. නිකෝල් ලෝකයටම හඳ නගා කිව්වා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි මාස 19 වනදා විහාර මහදේවි උද්‍යානයේ පිහිටි එලිමහන් රංගපීඨය විවෘත කර ඇත්තේ 1961 පෙබරවාරි මාස 19 වන දිනයි. සිංහල භාෂා සාහිත්‍ය පෝෂණය කිරීමට සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළ සුප්‍රකට ලේඛකයෙකු, ගත්කතුවරයෙකු, ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ඩේවිඩ් කරුණාරත්න ශූරීහු උපත ලබා ඇත්තේ 1918 පෙබරවාරි මාස 19 වන දිනයි. ගණිතඥයෙකු මෙන්ම තාරකා විද්‍යාඥයෙකු ලෙස ප්‍රසිද්ධ පෝලන්ත ජාතික නිකොලස් කොපර්නිකස් උපත ලබා ඇත්තේ 1473 පෙබරවාරි මාස 19 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමු වෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.